පොලිසියෙන්ද ගිහුවේ? පොලිසියෙන් ගිහුවලා පොලිසියෙන් ගහනකොට ගත්ත ෆොටෝග්‍රාෆ් දෙක තුනක් ඕන. ඔව්ගෝ. පොලිසියෙන් නැවෙයි ගිහුවේ. පොලිසියත් එක්ක බලපාලේ සාකච්ඡා කරන්න දැසම ආරම්භය. පොලිසියෙන් නෙවෙයි ගිහුවේ. එහෙනම් කවුද? පොලිසිය පොඩක් ඇහෙට මෙහෙ දෙනකන් ඉඳලා එකපාරට සුවෑන්යක් ආවා. ආර පොළු ජීෙන් නැරෙන්න. උද්ඝෝෂණයට බයර ගිහුවා. විනාඩි පහක් වුණේ නැහැ යන්නේ ගියා. නැහැ. තුවාල කරත් ඉන්නවද? ඔව් තුවාල කර සෑහෙන ඉන්නවා. මම ඇක්සිඩන්ට් වෝඩ් එකට ගිහින් පින්තූර ටිකක් අරන් ආවා. ඒක හොඳයි. මේක සති දෙකක් තුනක් අදින්න පුළුවන් හොඳ නිවුස් එකක්. හොඳ ෆොටෝග්‍රාෆ්ස් ටිකක් ගන්න. හරි හරි. එහෙනම් එහෙම කරන්න. රයිට්. ඉස්සරහට වා හොජති නෝ. මම නුගේ කොට ගියා මේ එන්න එනකොට මග හරිය ට්‍රැෆික්. ආ ඔව්. අද ඒ ලෙවල් ඕ ලෙවල් කොල්ලන්ගේ කෙල්ලන්ගේ උද්ඝෝෂණයක්නේ. ආ ඔව්නේ. මගේ දුවත් පෙළපාලේට ගියා. නෑ. විඹල කිරුවත් ගියාද? අද බෑන් එකකින් ආපු මැරියු සෙට් එකක් කොල්ලන්ටයි කෙල්ලන්ටයි හොඳටම ගහලා. හෙඳ කට්ටියක් ඉස්පිරිතාලේ. මොනවා? ගෙදරුවත් ඉන්නවා. විඹල ගෙදරුව පෙළපාලේට ගියා. ඔව් එයා මේ සංවිධානයේ ඉන්නේ. නිර්ධාරණයන්නේ. මිස්ටර් මම මෙහෙම පොඩක් කියලා බලලා ඉක්මනට යන්න ගිහින් බලන්න. මේ හොස්පිටල් එකට යන්න. ඔක්කොම තුවාලකාරයෝ හොස්පිටල් එකට ගිහින් ඉන්නවා. වහින ගිහින් එන්න. මේ පොඩි කරදරයක් වෙලා. මොකද්ද? මේ කලබල වෙන්න නම් එපා මරා. කියන දේ හැම පැහැදිලිව කියන්නකෝ. මේ කොට කියන දේ අහන්න. අනේ මං කිව්වා ඔය ගමන යන්න එපා කියලා ඔය ළමයාට. අනේ දැන් මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ. දැන් කියන දේ පැහැදිලිව තේරුම් ගන්නකෝ. නෑ නෑ එහෙම මේ නරක දණකට වැදිලා නෑ. හරි හරි පරිස්සමෙන් එන්න. ඔව් මේ මහතුන්ගේ ත්‍රී වීලර් එක එන්නකෝ. ආ හරි 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 නවතින්න ලෑස්ති වෙලා මෙන්න. මේ කලබල නොවී හේමින් එන්න. හරිද? හරි හරිනේ. ආ මේ දැති අපි හිටිය කියලා වැඩක් නැහැ නේ යන්නද? ඔව් මම කපුත් ගන්න එපා. අපි එකත් ගින් try එකක් දෙමු. මම මෙහෙම කිව්වා කියලා අනුත් තරහ වෙන්න එපා. ඒ කෙල්ල කොච්චි කරලක් වගේනේ. අනිත් එක වාමාංශික අජස් තින කෙල්ලෙක්. ලේසි නම් වෙන්නේ නැහැ පුතෝ ඈ කෙල්ලත් එක්ක. දැන් උඹලා ඔය කියන විදිහට මට කවදාවත් ඔය කෙල්ලව සෙට් කරගන්න වෙන්නේ නැහැ. හලෝ ගොඩවිදා කොහෙද ඉන්නේ? මේ ඔබ දැන් යන්නේ නැනේ ඔතනේ. අකෝලා තැන්න දෙපා මට අග්ගල් එනම් බොම්බ එන්නේ පොඩි වැඩක්. හරි ඇවිල්ලා කියන්නම් යන්න බෑ. ඕකේ 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 ඕකේ
One word with you, sir. මට එන්න කියලා කිව්වද? ඔව්. රත්නවල පොඩි උදව්වක් කරන්න ඕනේ මට. මාත් එක්ක පොඩි ගමනක් තියෙනවා. යන්ද? ඇයි සර් එහෙම කතා කරන්නේ? මම මේ ගෙදර සුවචි කීකරු සේවකයනේ. Servant, you know? හැබැයි එක කන්ඩිෂන් එකක් තියෙනවා. මේ යන ගමන ගැන කාටවත් කියන්න බෑ. හරිද? ඕකේ සර්. මං කාර් එක අරන් එන්න. මං කෙල බිඳක් හලන්නේ. Wait. ඇයි කලින් ගාවේ නැත්තේ? සෑන් දිනකට තුවාලලා තිබුණා. අතරම මේ රස්ටිරියම් මට වැඩ වෙඩි තමයි යනවා අනිවාර්යෙන්. සෑන් දිනේ තුවාලලට බෙහෙත් දාගෙන ගියා. තව කීප දිනක් ඉන්නේ. මේ ඒක නෙමෙයි. අර ගර්ල් අනුප්ගේ කවුද? බඩ වැඩක් නැහැ නේ ඒක. ඒ මගේ කෙල්ල. මං දන්නව අනුප් කොහෙන්ද කවුද කියලා. අර ගර්ල් නේ. හරියට හරි මචං. ඒ කෙල්ල තමයි. කෙල්ලා නිදි වගේ අනුප්ට කෙල්ලට කතා කරන්න ඕනේද? එපා. ඔහොම හිටු දෙ. මම මෙතෙන් දැන් බලන්නම්. සම්මානත් ලැබුණානේ අනිත් එක මේ අනුප්ගේ අම්ම හැම ඩ්‍රාම එකම ගන්නවත් එකනේ ඉතින් පවුලේ ඔක්කොම නෑද එවනේ අනික මසන් ඒ කෙල්ලට සල්ලි උමනාවක් නෑ මේ ළඟදිත් මේ ඩ්‍රාම එකට අරගෙන එන්න මහතක් කියලා තිබුණා මේ මම යන්නම් අපේ ටෝද අම්බි රයිට් ඒකට කියමු මම කෙල්ලත් එක ටිකක් කතා කළා කෙල්ල බොළඳ කෙල්ලෙක් නෙවෙයි යක්ෂණෙක් වගේ කෙල්ලෙක් හරි හරි මම යනවා නෝනේ අර වණජීවික ඇඩ් එක තාම ඉවරනේ නැහැලු. ඩිරෙක්ටර් මාස හට යනවලු. තුන් මාසයකට. ඊට කලින් ඉල්ලමු. මියුසික් කරලා ඉවරනේ. ඉරංග හිට ඒක බලයි. කොහමම පුතා? කාමරේ ඉන්නවා. මේ දවස්වල පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්නේ කිව්වා. අර පොල් සාදේ ඉඳ බයයි. ඒක නම් ඇත්ත මාමා. මගේ යාළුව එදාර ටීවී ප්‍රෝග්‍රෑම් එක දැකලා මට හිනා වෙනවා. එච්චාවි බෑ. ඇත්ත නේන්න. හරියට 16 මාසයව ගැන කතාව. සුදු මහත්තයා කේන්දර බලු කට්ටිය මොකද කිව්වේ? පෙර භවයේ කේන්දර පතගෙන ආපු යෝජනාව ළඟදිම අතු වෙලායි කියන්නේ. අනේ නෝනේ, අරුණ මිස්තන් වෙන්න බෑ. මට හිතෙන්නේ එදෙන ගැලපෙන්නේ නැහැ කියලා. අරුණි පවුලේ තනි කෙල්ල. අනික પરම්පරා ගානකට පාන දුරේ දීපල. එයා ඉතින් රස්සාවකට රඟපාන කෙනෙකුත් නෙවෙයි. ඒක නම් ඇත්ත. ඒ වුණාට බේබි එච්චර කැමති නැහැ. බේබි අගමැද්දයක් කරලා දීලා පස්සේ ප්‍රශ්නයක් වුණොත් එහෙම. පුතා කමිට දෙයක් කරන්න මගේ කවදාවත් බලාපොරොත්තුක් නෑ මාමා. මට ඕනේ පුතා හැමදාම සතුටින් ජීවත් වෙනවා බලන්න. කොහොම හරි අරුණිට පුළුවන් වුණොත් පුතාගේ හිත දිනා ගන්න. ඒක ලොකු දෙයක්. මේව පිට යන්න දෙන්නත් බෑනේ මාමා. මේවා ගොඩක් දුර දිග බලලා තීරණ ගන්න ඕන දේවල්. ඉතිහාසිකව වැරදි ආයත කරන්න ඕනේ නෑනේ. සමා වෙන්න. මම හිතේ දරාමක් කිව්ව නෙමෙයි. අපි දැන් මේ ගන්න තීරණ උගත්
පිළිදෙක බලලා කල්පනා කරලා ගන්න ඕන වඩාවක් මේක. දැන් නෝනාව ගැන හිතේ තයින් එපා. ඊළ පුදිය ගන්න. මම යන්නම්. ඉදියාප්පන් ලැබරිය තියෙනවා මොනවද කන්නේ මුකුත් එපා අම්ම බඩු ගන්න පස්සේ කන්න දුව පත්‍රේ කතරු මේ ගැන හොඳ ලිපියක් ලිව්වා ඉරිදා සංග්‍රහය අනිත් දේලි পেපර් සලත් වාගේ ෆොටෝස් එහෙම ඇති එහෙනම් මේ දවස්වල පත්‍රකාරයෝ මාව විකුණනවා ඇති ඇත්ත ප්‍රකාශ කිරීමේ සදාචාරාත්මක අයිතියක් පත්‍රවල තියෙනවා දුවගේ උත්සාහය අතරින්ද බා ඉදිරියටම යන්න ඕන. ඔයා නම් මා පුදුම අපොච්චි කෙනෙක්. කොළු පහරක් ඔලුවකට හැම ඇතුළු අතප්පයකින් කිරුණොත්. ගෑනු වදුලට වෙලා හිටිය ඇති. ඇත්තනම් මගේ දුවගෙන මට හරි ආඩම්බරයි. ඕගොල්ලෝ යන ගමන දිහා බලාගෙන ඉන්න මේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් ඉන්නවා. මේ හැදුවේ සීරිල්ලක්වත් නැති වෙන්න. කියන්න පුතේ නරක තැනකට හිම වැදුනද අයියෝ අම්මා අඬන්න එපා දැන් එක්ස්රේ එක ගෙනා මමට බලන්න පුළුවන් එක්ස්රේ එක තමයි ඔක්කොම නිසල ඔයාගෙන හිතන්න පුරුදු වෙන්න එමෙති කෙනෙකුට වැඳලා හරි රස්සාවක් හොයාගන්න ඒක මීට වැඩිය හොඳයි එතකොට අම්මා කියන්නේ අපේ ආත්මය එමෙති කෙනෙක්ට පාවල දෙන්න කියලා අන්න හරිද අමරා ඊට වඩා හොඳයි පාරේ හිඟා කනේ මේගොල්ලෝ මේ ඉගෙන ගත්තේ කාටවත් වැඳලා රස්සාවල් ගන්න නෙවෙයි. ඒගොල්ලෝ සුදුසුකම් තියන අය. මට ඔය දෙන්නත් එක්ක මෙතන තර්ක කරන්න බෑ. විමලි. මට දුවත් එක්ක මෙතන ඉන්න බැරිද? ඔයාලට හොස්පිටල් වල ඉන්න අමාරු යමරා. අනිත් එක මෙතන දුවගේ යාළුවනේ ගොඩක් ඉන්නේ. දෙඩු බලන වෙලාව වෙරයි. දැන් යන්න. අපි යන්. අපි ගිහින් එන්නම් පුතේ. හරි සෙමෙ. අනේ අඬන්න එපා අම්මා. මට ඉක්මනට ගෙදරින් පුළුවන් වෙයි. අපි ගිහින් එන්නම් දු. දවසේ මල්වට්ටියක් අතේ තියාගෙන කෙලිගෙන නේද? තමන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි. තම සිහින බොද කරගත් මෙවන් තරුණ තරුණියන්ගේ මහා විප්ලවකාරී අපි. අම්මා ගෑනු ළමෙක් මල්වට්ටියක් අරගෙන සිල්රෙද්දක් යන ගත්තම එක විදියක්. අත කොඩියක් ගත්තම තව විදියක්. ඉතින් එහෙම වෙච්ච ඵලිත වොයිමින්සුන්ට තස්තවාදින්ට වගේ සලකන එක වැරදි නේද? මේක වේදිකා නාට්‍යයක් නෙවෙයි. අම්මයි ළමයිට සෑහෙන අසාධාරණ වෙලා තියෙනවා. કોઈ කිල් දැඟි කෑ ගහලා කිව්වතාව හරි. මේක යම්කිසි සංවිධානාත්මක කණ්ඩායමක් විසින්. බලන්න. මේ ගෑනු ළමයා කොච්චර ලස්සන ළමයෙක්ද. ඒ වුණාට බැනලිකුත් අතේ තියාගෙන කෑ ගහනකොට තියෙන රෞද්‍ර පාට. නම් පෙන්වන්න බෑ මේ වගේ ගෑනු. මේකට එකම හේතුව තමයි පුතා මේ රටේ තරුණ පරම්පරාව නොමග යවන්න ඉන්න බලවේග.
අමුතු බලවේගයක් කියලා දෙයක් නෑ අම්මේ. කරපු පහත් මේ ළමයට සෑහෙන අසාධාරණම වෙලා තිබුණා. ඉතින් එහෙම වුණාම ওই ළමයි ඉදිරියට හැසිරෙනවා. ඒකයි මේ සිද්ධියෙම මේ මහත්තයම දේශපාලනය කරන්නේ. ඔච්චර පහත් වැඩක්ද කියලා. මේ විදිහට කතා කරලා බෑසියා දේශපාලනය කරන්න. මේ පේනවනේ අපි ලංකාවේ මිනිස්සුන් වෙලා තියෙන දේවල්. ඔය වග කියු මම මිනිස්සුන්ව නීතිය පුතායක කතා කරලා දිනන එක නම් ලේසි නෑ. ඔය තරුණයන්ට සාධාරණ ඉෂ්ට සිද්ධ කරලා දීපු දවසට විතරයි. රැකියා විරහිතයින්ගේ උද්ඝෝෂණයට මෙර ප්‍රහාරයක් 17ක් රෝහලේ 5 දිනකට බරපතලයි. ඩෙංගු මදුරුවා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ. වන්වඩ් කාටත් කලින් උදේම පත්‍ර ගෙනලා බලනවා ගියා. මොනවද කියන්නේ? රටේ තොටේ වෙන්නේ මොනවද කියලා අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ සර්. හ්ම් හ්ම්. නෑ. අස මේකත් අරගෙන යන්න යනකොට. හ්ම්. සරි. මේ ආටිකල් එකේ ඉන්න ගර්ල්ව අපි බලන්න ගියා ඉස්පිරිතාලෙට. මාර ලස්සන කෙල්ලෙක් සර්. හ්ම්. මේ බලන්න යද්දන්. මේ මේ ආව බලන්න ඉස්පිරිතාලෙට ගියා? ඔව්. ආ. ආ. One word with you sir. Keep it secret. මේක කාටවත් කියන්න එපා කියලා කිව්වා. ඉතින් මම හසු අපිට කිව්වේ. කෙල්ල ලස්සනින්ද නිකම් කියුණා සර්. හරි හරි. Thank you වන්වඩ් ආ. ගිල්ලන්න. Okay. කියන්න එපා කිව්වේ ඒක කියුණා. නියම ඇක්ෂන් එක නියම බින්දු මාර ඇක්ෂන් එකක් නේ හරියට නිකන් බොල්ෂෙවික් විප්ලවයේ රතු කෙල්ලෙක් වගේ කඳුලියස් ඔය කතා කරන කෙල්ලෙක්නේ ආ පැක්කල් වත්තරේ මෙල දීර් කලින් ටීවී එකෙත් පෙන්නවා අපේ අම්මා කිව්ව ටිකම නරයි කෑනුන්ට මතන් එක එක ආවේශම් තියෙනවා ඒකනේ කියන්නේ දැන් ඔයාලට වැඩේ තේරෙනවනේ ගෑන්ට ඉව තියෙනවා. දැන් ඉතින් ස්පිතාල ගාන ගිහිල්ලා රස්තියද වෙන්න ඕනේ නැහැ. අපි මේ වැඩේ අතහැරලා දාමු. මම ડોක්ටර්ට කී ගියා. මට ඕනේ මං කෙල්ලත් එක්ක ටිකක් කතා කරන්න. අපිට ආරංචි අපිටත් හොරෙන් ස්පිතාල ගාන ගියයි කියලා. කවුද කිව්වේ? නෑ කවුරුත් කියන්න ඕනද අපිට? ලංකාවේ ඉන්න ජනප්‍රිය නළුවෙක් ස්පිරිතාලයකට ගිහිල්ලා කෙල්ලෙක්ව බලනවා කියන එක ඕන පැපරාසිකාරයෙක් දන්නවා. ගයිඩාම්ම විළු කරන්නේ නේද? හැබැයි මේකයි බොස්. දැන් හොස්පිටල් එකට ගියාම ඔයා අනුල සිරවර්ධන මැඩම්ගේ පුතා කියලා දැනගත්තොත් කෙල්ල නම් කතා කරන එකක් නැහැ. කවුද බං ඕවා කියන්නේ යන්නේ? ඕනනම් ඒ කෙල්ල මාව විලන් ඇක්ටර් කෙනෙක් කියලා අඳුරගනි මෙච්චරයි. මේ මමත් ගන්න එනවනේ. අර වනජීවී ඩොකියුමන්ටරි එකට මියුසික් දාන්නත් තියෙනවා බොස් තරංගෙක් යන්න. හරි මේ විනාඩි 5ක් දීපන් මට අග්ගල ඉඳන් ඉන්න. හරි. මේ විනාඩි 5ක් කියන්නේ පැයක් නෙවෙයිනේ. හරි හරි ඉතින් ඔබට. මේ ඔය ඉංග්‍රීසි පත්‍රේ දාන්න නැද්ද? කියලා නම් සම්බන්ධ වෙන්නේ නැහනේ. රූපෙට කියන්න වැඩි දඟලන්නට ඉන්න කියලා. ඔබ දන්නවනේ මං කියන්න ඕන දේ කෙලින් කියන මිනිහ. ඔව්. කරන්න ඕන වැඩේ මං නූලට කරන මිනිහ. හ්ම් නෑ නෑ ගීත කියන්න දැන් මෙහෙමනේ මෙහෙමනේ දැක දැන් මම එයාගේ බිස්නස් වලට මම මුකුත් ඇඟිලි ගෙවෙන්නේ නෑනේ එයාට කියන්න මම මගේ පාඩේ මම මගේ රෙස්ටුරන්ට් එක කරන් ඉන්නම් එයාට එයාගේ බිස්නස් කරන් ඉන්න කියලා නෑ දැන් මම කියන දේ අහන්කෝ එයාට කියන්නේ මම කිව්වයි කියලා මාත් එක්ක වැඩි දඟලන්න පාඩු වෙන්න කියලා එච්චර ආයි කතාවක් ඕනේ නෑ හරි ආ බයි බයි රයි හරි අම්බේ හොරයිට ඒ මොකෝ? ඔයයන් ඇහුවද? ඇහුවා. එහෙමෙන් ඇහුවා. අර මිනිහ කිසිම ආන්සර් එකක් නැහැ. මමත් ඇහුවා. කිසිම දෙයක් කිව්වේ නැහනේ. ලොකෝ දැන් එක විදියක්. ඔයා මේ ගේ ඉඩමයි තනියම ඉද කරගන්න නැහනේ. ඒක මන් තාම තීරණය කරලා නැහැ. අපි පිටායනේ වෙනයි. කම්මගේ දරුවෝනේ. ආ. තමතර දැන් දින මතක් වුණේ එක අම්මගේ දරුවෝ මම අමාරුවට ඇවිත් ඉන්නකොට එකෙක්වත් නැහැ අඩුම ගන්න තමසු මම බලන්නවත් ආවද
ඒ දවස්වල මං ට්‍රේනින් නේ. يعني එක බඩ වෙලා කඩාගෙන ආපු සහෝදරයට වැඩිය තමුසිට ට්‍රේනින් ගලගුණා. දැන් බොරුවට නෑ සහෝදර කම්පාන්න. එහෙම කතා කරන්න එපායි. මටත් දැන් යන්නේ මන් නැතුව නින්නේ. මේ සැලොන් එක දාගත්තොත් තමයි මටත් ගොඩ වෙන්න පුළුවන්. තමුසෙනන් ලොකු අයියා වගේමයි. හරිම අවස්ථාවාදී. හරිම අවස්ථාවාදී. වැඩේ කරගන්නකම් ඔළුව නවාගෙන වැඩේ කරගන්න. පස්සේ කාගවත් මූණ බලන්නේ. දැන් නැති තමුසගේ හැටි. බලන්න. අර අහිංසක අනුලක්ක මේ අපි අයියා නිසා නිකන් අමාරු වෙටලා. හරිසේකට අපිටවත් ඒ ගෑණිගේ මූණ බලන්න බෑ. ඒ වුණාට දැන් අයියට වරදක් වෙලා නෑනේ. එයාට නේ වැරදුනේ. අපිටනේ. ප්‍රදීප නංගිරත් පිස්සුනේ. මෙච්චර කෝටි ගාණක් මිනිස්සු ජීවත් වෙන රටේ නිකන් අපේ කාටම හවු වුණානේ නිකන් පව් ගෙවන්න. ඔය දේවල් අයියට හෙන්න එහෙම කියන්න එපා. සැලොන් එක කතා ගන්න තියම් මේ ගෙදරවත් ඉන්න නැති වෙයි. තමුසේගේ මේ සැලොන් එකක් නිසා තමුසේ කටපියන් හිටතර මම කටපියන් ඉන්නේ. මං කෙලින් කතා කරනවා. දවසක මිනිහට කතා කරනවා මිනිහගේ රවුල් ක්වොලිටි එක කෙලින් වෙන්න. මෙච්චර ඉවසන් ඉන්නේ. මේ ගේයිඩ්මයි මිනිහට කෙල ලියා ගන්නවා විතරයි. බලමුකෝ. යාදු මමද කියලා.